ඔන්න දුවේ පුතේ කාලෙකට පස්සේ මම ඔයාලට ලස්සන කතා පොකුරක් ගෙනාවා. මේකේ නම තමයි ලිඳ ඉස්සු මිනිස්සු සහ තවත් කතා. හරි, අපි දැන් කතාව බලන්න යන්. ඔන්න එක මතක කාලෙක එක මිනිහෙක් ගමනක් ගියා. ඉතින් මෙහෙම යද්දී මෙයාට අතරමඟදී ගොඩාක් ලොකු වතුර තිබහක් ඇති වුණා. ඉතින් මේ මිනිහයා මොකක්ද දන්නවද කළේ? මෙයා ළඟ තියෙන ගෙදරකට ගිහිල්ලා බොන්න වතුර ටිකක් එල්ලුවා. ඉතින් ඒ ගෙදර මිනිස්සු මේ මිනිහයාට මීරා ටිකක් දුන්නා බොන්න. මීරා කියලා කියන්නේ පොල් රාවලට. ඉතින් මේ මිනිහයා හුඟක් සතුටින් මීරා බිව්වා. මොකද මේ මිනිහයා කවදාවත් මීරා බීලා නැහැ. ඉතින් ඒ ගෙදර මිනිසුන්ට ස්තුති කරලා ආපහු යන ගමන් මේ මිනිහයා හිතුවා, අම්මෝ මේ ගෙදර ලිඳේ වතුර කොච්චර රහද, මම කොහොම හරි මේ ලිඳ හොරකම් කරගෙන යන්න ඕනි කියලා. ඉතින් එදා රෑ මේ මිනිහයා තවත් මිනිස්සු කීප දෙනෙක් එක්ක කඹ, උදළු, ලී වගේ දේවල් ගොඩක් අරගෙන ඇවිත් ලිඳ වටේ හැරුවා. මේ මෝඩ මිනිස්සු ලිඳේ බිත්තිය කම්බි වලින් බැඳලා ඒ ලිඳ උස්සගෙන යන්න උත්සාහ කළා. ඉතින් මේ කලබලේ ඇහිලා ඒ ගෙදර නිදාගෙන හින මිනිස්සු ලිඳ ළඟට දුවගෙන ආවා. මේ මෝඩ මිනිස්සු ඉතින් ඇත්ත කිව්වා. ඉතින් ගෙදර මිනිසුන්ට හරිම හිනා. එයාලා කිව්වා, අයියෝ අපි දවල් දුන්නේ ඔයාලට මේ ලිඳේ වතුර නෙවෙයි, අපි දුන්නේ ඔයාලට මීරා. ඉතින් මේ කතාව අහුව විතරයි හැමෝටම හරිම හිනා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ලිඳේ ඉස්සපු මිනිස්සුන්ගේ කතාව ඉවරුනේ. හරි, අපි දැන් ඊළඟ කතාව බලන්න යමු. ඉතින් යාළුවනේ අපි දැන් කතා පොකුරේ දෙවෙනි කතාව බලන්න යමු. මේකේ නම තමයි උඩගු හිවලා. හරි, අපි දැන් කතාව බලන්න යමු. ඔන්න යාළුවනේ එක මතක කාලෙක එක කැලෑවක හිවලෙක් ජීවත් වුණා. මේ හිවලා එයා ජීවත් වෙලා හිටිය කැලෑව ළඟ තිබ්බ ගමේ ගෙවල් වලට ගිහිල්ලා හොරා කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ විදිහට එක දවසක් එක රෑක මේ හිවලා මේ ගමේ ගෙදරකට හොරා කන්න ගියා. ඉතින් මේ හිවලා රස කෑමක් කියලා හිතාගෙන හැලියකට ඔළුව දැම්මා. මේ හැලියේ තිබුණේ නිල් පාට සායා. ඒ වගේම මේ හැලියේ කට හුඟක් පුංචි. ඉතින් මේ කට පුංචි නිල් පාට හැලියෙන් ඔළුව එළියට ගන්න මේ හිවල ගොඩක් උත්සාහ කළා. මෙහෙම උත්සාහ කරද්දී ඒ හැලියේ තිබ්බ නිල් පාට සායා මේ හිවලගේ මුළු ඇඟ පුරාම හිරුණා. ඉතින් කොහොම හරි මේ හිවලා කොහොම හරි එයාගේ ඔළුව මේ හැලියෙන් ඉවතට ගත්තා. මේ හිවලාගේ මුළු ඇඟම නිල් පාටයි, වෙනස් සතෙක් වගේ. ඉතින් ඒක දන්නේ නැතුව මේ හිවලා එයාගේ කැලෑවට ගියා. කැලෑවේ සත්තු මේ හිවලව දැකලා හොඳටම පුදුම වුණා. එයාලා හිතුවේ මේ උතුම් සතෙක් කියලා. ඉතින් ඒගොල්ලෝ මේ හිවලව එයාලගේ රජකමට තෝරගත්තා. ඉතින් රජකම බාරගත්තට පස්සේ ආඩම්බර වෙච්ච හිවලා එයාගේ නෑදෑයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්න පටන් ගත්තා. හිවලුන්ගේ කෑගැහිල්ල හින්දා ඒ කැලෑවේ ඉන්න අනෙක් සතුන්ට හරිම කරදරයක් ඇති වුණා. ඒ හින්දා සේරම සත්තු එකතු වෙලා මේ හිවලුන්ගේ කෑගැහිල්ල නවත්තන්න ඕනි කියලා රජුරුවන්ව පිටත් කරා. අනේතින් අනිත් හිවලුන්ගේ හූ කියන එක ඇහෙනකොට මේ රජතුමත් පුරුදු හඬින් හූ කියලා කෑ ගැහුවා. ඉතින් Taman රජකමට පත් කරගෙන තියෙන්නේ හිවලෙක් කියලා දැනගත්ත ඒ කැලෑවේ සත්තු මේ උඩඟු හිවලව රජකමෙන් පන්නලා දැම්මා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි උඩඟු හිවලා කතාව ඉවර වුණේ. හරි, අපි දැන් අන්තිම කතාව බලන්න යමු. හරි, මම ඔයාලට දැන් කියන්න යන්නේ අපේ රජ කාලේ කතාවක්. ඒ කියන්නේ ගැමුණු කුමාරයාගේ කතාව. හරි, අපි දැන් කතාව බලන්න යමු. ඉස්සර රුහුණු රටේ මාගම කාවන්තිස්ස කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට හිටියා පුත්තු දෙන්නේ. වැඩිමල් කුමාරයාගේ නම ගැමුණු, බාල කුමාරයාගේ නම තිස්ස. ඉතින් එක දවසක් මේ පිය රජතුමා පුත්තු දෙන්නට කතා කරලා, පුතේ නුඹලා දෙන්නා මේ රටේ ඉන්න දෙමළුන් සමග කෝලාහල කරන්න එපා. ඔවුන් බොහොම නපුරුයි. ඔවුන් එක කවදාවත් කෝලාහල කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා මේ බත්ගුලිය බෙදාගෙන කන්න කියලා කිව්වා. ඉතින් බය නැති ගැමුණු කුමාරයා මේ කතාව අහලා බත්ගුලිය විසි කරලා ඇඳට ගිහිල්ලා වකුටු වෙලා නිදාගත්තා. මේ කුමාරවරුන්ගේ අම්මා තමයි විහාර මහාදේවී. ඉතින් විහාර මහාදේවී ගැමුණු කුමාරයා ළඟට ගිහිලා මෙහෙම ඇහුවා. ඇයි පුතා වකුටු වෙලා නිදාගෙන ඉන්නේ කියලා. අම්මේ දකුණින් ගොළු මුහුද, උතුරින් හැඩි දෙමුණු. ඉතින් මං කොහොමද අත්පා දිගහැරලා නිදාගන්නේ කියලා ගැමුණු කුමාරයා කිව්වා. ඉතින් මේ ගැමුණු කුමාරයා තමයි පස්සේ කාලෙක එළාර රජුරුවත් එක්ක සටන් කරලා මේ ලංකාවේ එක්සේසත් කළේ. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝකේ මම ලබන සතියේත් ඔයාලව හම්බ වෙන්න. එතකන් සුබ සතියක් ඔයාලට. ගිහින් එන්න.